අපේහමදන වහන්සේ දැන් දේශනාවදී පැහැදිලිම කිව්වා අර සමාධිමත් හිතකින් තමයි අර විදර්ශනා මේ කොට අපි මේ හැරෙන්න ඕනේ කියලා අපි හඳ. එතකොට අපි හඳන අපි සමාධිමත් හිතකින් අර විදර්ශනාවට විදර්ශනා කියන අවස්ථාව එනකොට අපි හඳන සමාධිමත් හිත හඳුනා ගන්න කිසේද කියන්නේ මේ වෙලාවේ තමයි විදර්ශන සමාධිමත් හිත දැන් සමාධිමත් හිතකින් අපි හඳුන විදර්ශනා කරන්න ඕනේ. අපි කොමන හෝ ආනාපාන සති වේවා කොමන හෝ භාවනාවේ සමාධිය අරගෙන ඇවිල්ලා මෙන්න මේ අවස්ථාව තමයි මට විදර්ශනාට සුදුසු තැන කියලා අපි හැමෝනේ ඒ සමාධිමත් හිත දැන් ප්‍රමා කියන්නේ කොහොමද අපි අඳුනා ගන්නේ මෙතනින් තමයි පරිවර්තනය වෙන්න ඕනේ කියලා. සමාධිමත් හිතක් කියන්නේ මහත්ව පංච නීවරණ යටපත් වුණා වූ හිතක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් යටපත් වූ හිතටයි සමාධිමත් හිත කියලා කියන්නේ. එතකොට ඒ සමාධිමත් හිත උපේක්ෂාව කියන තැන හැම වෙලාවෙම තියෙනවා. උපේක්ෂාව කියන්නේ මොකද? ඇලින් ගැටීම් වලට යamak නෑ. හිත උපේක්ෂාව කියන තැනට එනවා. ඉතින් හිත උපේක්ෂාව කියන තැනටපත් වුණ තැන කියන්නේ පංච නීවරණේ අටපත් වෙන තැන, ඇලින් ගැටීම් වලින් තොර තැන. ඒ තැනේදී තමයි මහත්වෙ අපි මේ සමාධිමත් හිත විදර්ශනා උදෙසා ප්‍රයෝගික කරගන්න වෙන්නේ. තේරෙනවා? ඉතින් එතෙන්දී සමාධිමත් හිත අපි ඉදිරියෙන් ඉස්සරහට අරන් ගියොත් ඒ ඉස්සරහට අරන් යන මොහොතක් පාසා නැවත භවයේ සකස් කරන සංස්කාර තමයි අපිට රැස් කරලා දෙන්නේ. එනිසා සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සමාධිමත් හිත විදර්ශනා නුවණ මුසු හිතක් බවට පත් කරගන්න. තේරුණා? එතෙන්දී අපි මුලින්ම සමාධියේ අනිත්‍යභාවය දකින්න වෙනවා. ඔය සමාධිය කියන්නේ ආස්වාදයක්නේ. එනිසා හැම වෙලාවෙම හිත සමාධිමත් කරගත්තේ තැන මුලින්ම සමාධියේ අනිත්‍යභාවය දකින්න ඕනේ. අපි සමාධිමත් හිතක් ඇති කරගත්තේ පංච නීවරණේ යටපත් වුණා වූ හිතක් ඇති කරගත්තේ උපේක්ඛාව කියන තැනටපත් වෙච්ච හිතක් ඇති කරගත්තේ යම් ක්‍රමවේදයක් තුලනේ. ඉස්සෙල්ලාම අපි ආස්වාස ප්‍රාස්වාසයේදී හිත යොමු කළා. ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය දැක්කා, කෙටිභාවය දැක්කා, ප්‍රීතිය සැපය දැක්කා, ආස්වාසයේ සංහිඳීම දැක්කා. දැකලා තමයි උපේක්ඛාව කියන තැනට හිත ආවේ. නැත්තම් මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රිය වඩලා දස දිශාවටම මෛත්‍රිය පතුරලා එහෙම තමයි හිත උපේක්ඛාව කියන තැනට ආවේ. ඉතින් එහෙම ආපු තැනදී ඒ ඇති කරගත්තා වූ ස්වභාවයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සංස්කාරයන්ගේ දිගභාවය අනිත්‍ය වෙලයි, කෙටිභාවය මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය අනිත්‍ය වෙලයි, කෙටිභාවය ඇති වුණේ. කෙටිභාවය අනිත්‍ය වෙලයි ප්‍රීතිය සැපය ඇති වුණේ. ප්‍රීතිය සැපය අනිත්‍ය වෙලයි සංහිඳීම ඇති වුණේ. සංහිඳීම අනිත්‍ය වෙලයි උපේක්ඛාව. අතම එහෙම දකිද්දි දැන් ඒ සමාධිය තුළට ආවා වූ මාර්ගයේ නිත්‍ය මාර්ගයද අනිත්‍ය මාර්ගයද? අනිත්‍ය මාර්ගය. එතකොට අපි දකිනවා එහෙනම් මේ සමාධිමත් හිතක් කියන්නේ මේ මොහොතේ තියෙන උපේක්ෂාවත් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය. ආස්වාසේ දිගභාවය අනිත්‍ය වුණා නම්, කෙටිභාවය අනිත්‍ය වුණා නම්, ප්‍රීතිය සැපය අනිත්‍ය වුණා නම්, සංහිඳීම අනිත්‍ය වුණා නම්, මේ සකස් වෙලා තියෙන උපේක්ෂාව පංච නීවරණ යටපත් වුණා වූ හිතත් අනිත්‍ය වූ හිතක්මයි කියන තැන ඉඳලා සමාධියේ තියෙන තෘෂ්ණාව එකපාරට අතහරින්න. ඒ අතහරින මොහොතේම අපි සමාධියේ විදර්ශනාමය මුසු සමාධිය බවට පිටර අපි සමාධියට ඇලෙන්නේ. අපි දන්නවා මේ සමාධිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. මෙවැනි සමාධියෙන් සකස් කරගෙන අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවායි කියන කාරණේතෝද අපි දකිනවා. මෙවැනි සමාධියෙන් සකස් කරගෙන අතීතයේ ඍධියෙන් ගමන් කළායි කියන කාරණේ අපි දකිනවා. ඒ නිසා නිරේතුරුව මෙතෙන්දී සමාධිය කෙරෙහි තියෙන තෘෂ්ණාව එහෙම නැත්නම් විඳීම කෙරෙහි වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි බැහැර වෙනවා. බැහැර වෙච්ච තැනදීම විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. එතකොට ඒ සකස් වෙච්ච විදර්ශනා නුවණ තුල අපි සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ඊළඟට ඒ කායනුපස්සනාවට අදාළව මේ ආයතන හැටියට එහෙම නැත්නම් දෙතිස් කුණුපේ හැටියට නැත්නම් සතර මහා ධාතු හැටියට නැත්නම් මරණානුස්සති හැටියට නැත්නම් ඉරියව් පවත්වන කයක් හැටියට මේ කොයි ආකාරයෙන් හරි රූපේ විදර්ශනාවට ලක් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සමාධිමත් හිතක් අඳුනගන්නේ කොහොමද? අර ඇලීම් ගැටීම් වලින් තොර තැන තමයි පංච නීවරණ යටපත් වුණා වූ හිත තමයි සමාධිමත් හිත කියලා කියන්නේ.